සිහින ගෙනෙන කුමාරිය දැන් ලොකු හාමු ඉන්නේ පොඩ්ඩක් විතර අවුල් වෙලා. මොකද කිව්වොත් පරණ මතකයන් අලුත් වෙන නිසා. මම කලින් වීඩියෝ එකකදී කිව්වා දිනෙත් කියන්නේ වලව්වේ දරුවෙක් කියලා. ඉතින් ඒක දැන් ඇත්ත වෙන්න හදන්නේ. ඇත්තරම දිනෙත් කියන්නේ ලොකු හාමුගේ දරුවෙක්ද. ඒක ලොකු හාමු දන්නවා. ඒ ගැන හොඳටම තහවුරු වෙනවා ගිය සතියේ එපිසෝඩ් එක බැලුවනම්. ලොකු හාමු ඇනීගෙන් අහනවා දිනෙත්ගේ තාත්තා කවුද කියලා. ඇනී උත්තර දෙන්නේ අමුතු විදියකට. ඇනීටත් ඒ ප්‍රශ්නේ අසන විට අවුල් යනවා. එතනිනුත් හොඳටම පැහැදිලි වෙනවා දිනෙත් ලොකු හාමුගේ දරුවා කියලා. දැන් එන්න එන්නම ලොකු හාමුට මතක් වෙන්නේ දිනෙත්. දිනෙත්ගේ තාත්තා කවුද කියලා. ඉතින් ආයෙමත් ලොකු හාමු යයි දිනෙත් බලන්න. සොමීට කතා කරයි. සොමීගෙන් අහයි කවුද දරුවගේ තාත්තා මමද කියලා. කතාවේ හොඳම හරිය යන්නේ තව ඒ හැටි දවසක් යන්නේ නෑ. මොකද ලොකු හාමුට නිතරම වද දෙන ප්‍රශ්නයක් වෙනවා මේ දෙනෙත්ව. නොකීවාට ලොකු හාමු ලොකු රහසක් වසන් කරනවා කියලා නම් කියන්න පුළුවන්. දෙනෙත් ලොකු හාමුගේ දරුවා කියලා ලොකු හාමු දවසක අනිවාර්යයෙන්ම පිළිගන්නවා. ඉතින් රැඳිලා ඉන්න මෙවැනි වීඩියෝ බලන්න තවමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැමම සබ්ස්ක්‍රයිබ් කරලා එයා පැත්තෙන් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඕල් දාන්න. එතකොට පුළුවන් ඔයාලට මම දාන වීඩියෝ එකක් එවලේම බලාගන්න. එහෙනම් අදට සමු ගන්නවා. තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්. මම ඔයාලගේ ආදරණීය යෙහෙළිය නිෂ්.